ඉංග්‍රීසි කියන්නේ වර්තමාන ලෝකයක්ත්ත කිස්සර හට යන කොට අපිට අධ්‍යවශ්‍යම් භාෂාව. අධ්‍යාපනය රැකියාව ව්‍යාපාර ඒවිදරක් නෙවෙයි තාක්ෂණය පැත්තෙන් ගත්තත් අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ අපිට නැත්තුවම් බැරි භාෂාවක්. ඉතිං කොච්චර ට්‍රයි කරක්ත් තාමත් හරයට ඉංග්‍රීසියෙන් කතා කරගන්න බැරි නම් ඒ වනුවෙන් කරන්න පුළුවන් දෙවාටිකක් ගන තමයි අද ංවාලට කියන්නේයන් පලවෙනි දේ තමයි පුළුවන් තරන් ඉංග්‍රීසි චිත්‍රපටි බලණක හැබයි සිංහල උපසිරසිෙත් එක් නෙව ංග්‍රීසි පසරරිසිත් එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලනකින් ඔයාට ඒවයිතියෙන දෙබස් ඒවගේම වචන හොඳට මතකට යනවා බැරිවෙලා හරි මූවියකේ එක වචනයක් නැත්තාන් දෙබසක් ඔට තේරුණේ නැතුත් ඒවෙලාවට මූවියක පෝස් කල්ලා ඒ වචනය තේරුම විතරක් නෙවෙයි ප්‍රනන්සේෂ එකත් හරියට අහගෙන යනකින් යාට ඒ වචන දීග කාලිනෝ මතකේ තියන විතරක් නෙවෙයි ඉංග්‍රීසි සින්දුවලට සවන්දනකෙනොත් ඉංග්‍රීසික් කතා කරන හැකියාව වර්ධනය වෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසිසිින්දූ නිකම්මහන් නැතු ඒවයි ලිරික්ස් ගැන අවබෝධයෙන් තේරුමත් දැනගෙන සින්දුව අහනකෙන් ඒවයි තියෙන වචන ඒවගේම ලයින්ස් හොඳට මතකේ තියෙනවා. ඊළඟකාරණය තමයි තමන් තමන් එක්කම ඉංග්‍රීසිෙන් කතාකරගන්නෙක. ොඩක්විලොවට අපි ඉංග්‍රීසියෙන් මොකක් හරි වා කිය්‍යයක් ඉගෙන ගත්තහම ඒ වා්‍ය ඒදයට විතරක් භාවිතා කරන හැටි විතරයි අපේ හිතරයන්නේ හැබැයි ඒ වෙනුවට ඒ වා කියය වෙනුවෙන අවස්ථාවලදිත් කොහමද යෝදාගන්න කියලා අපි අපිත් එක්කම කතා කරගන්නකින් අපිට ඒ අවස්ථාවවිතරක් නෙවෙයි වෙනත් ඇංගලදිත් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් හැකියාව වර්ධනය වෙන. උදාහරණයක් විදිට අයිගෝටදි ඔෆිස් කියන වා කියිය ගත්ත හම මම ඔෆස් එකකට යනවා අන්න ඒවෙලාවට අපි හිතන් නෝනි ඒ වාක්‍ය වෙනවෙන අවස්ථාවලටත් අපි යෝදන්නේ කොහොමති කියනෙක්. සාමනින් අපි ෆුඩ් සිට හකට යනවනක් අයි ගෝටද ෆඩ් සිටි. අන්න ඒ විදියට එකම වාකෙන් වෙන වෙන අවස්ථාවලටත් ඒවාකෙ කොහොමද දාන්න කියනෙ අපි අපිත් එක්කම හිතිං හදාගන්නවනම් ඉංග්‍රිසි කතාකරන්න තියෙන බය නැතිවෙලා. ඉංග්‍රිසි දැනුම වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ගොඩක්වෙලාවට සමහර අපේ ජීවිතය එදනිදා සිද්ධ වෙන සිදුවීම්. සිංහලෙන් හිතන එක වෙනුවට ඒ අවස්ථාව නැත්තං ඒ සිදුවීම ඉංග්‍රීසියෙන් කාට හරි කියන්න වනොත් අපි කියන්න කොහොමද කියනක අපිත් එක්කම සංවාධයක් ගොඩනගාගන්නකෙන් අපිට ඉංග්‍රීසි කතා කරන ස්කිල් එක වැඩි වෙනවා. ඊළඟදේ තමයි ඔයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් කෙනෙක්ව පුළුවන් හැම වෙලාවකම ආශ්‍රය කරන එක ෙන සමහරවිටවාගේ සහෝදරයක් සහෝදරයක් වන්න පුළුවන් මැත්තන් යාලවෙෙක් වන්න පුළුවන් වැඩකන තැන කෙනෙක් වන්න පුළුව. හැබයි යාට විශ්වාසනය කෙනෙක් න්න ඕන. ඔයාට බය නැතුව එයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඔයාට දෙයක් වැරදුනොත් ඒකට හිනා වෙන්න නැති. ඔයාට ආත්ම විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් ආශ්්‍රය කරන්න. අන්න එත්තකොට තමයි ඔයාට ඉංග්‍රීසිවලඩට තියෙන බය නැති වෙලා. ඔයා දන්න දැනුමින් දන්න විදියට ඇත්තෙක කතා කරන්න පුළුවන් කොන්ෆිඩස එකක් හැදින්. ගොඩක් කලාවට අපිට වෙන්න එදි එදා අපිට ඉංග්‍රීසියෙන් කතාකරන්න අවස්ථාව ආවත්. අපිත් එක්ක ඒට හරියට කතා කරන්න කෙනෙක් නැති නිසා අපිට දන්න දැනුමෙන් ඉංග්‍රීසි කතාකරගන්න බැරිවෙලා යනෙක්. ඊළඟ එක තමයි අපි හැමවෙලාවකම අපේ කොම්ෆෝයිට් සෝර් එක ඇතුළ එඳගෙන ඉංග්‍රීසි ඉගන ගන්න උත්සාහකරනක නවත්තනෙක්. අපට කොච්චර ඉග්‍රීසි කතා කරන්න ූමනාව තිබ්බත් අපි ගොඩක්වලාවට අපිටන චාන්සස් මගෑරගන්නවා. විශේෂයම කස්ටමකයා කෝල්ලකක් ගනෙද්ද. අපිට භාෂාතුනෙම තෝරකනති බත් අපි ගොඩක්වෙලාවට තෝරගන්නේ. අපිට කොෆටබල් ලැංවේච් එක කිය අපි සිංහ තමයි ොලිම තෝරකන්. ඒ වෙනුවට පොඩ්ඩක් බය පැත්තගෙන් කියලා. ඉංග්‍රීසි භාෂාව තෝරගත්තතින් අපිට බය නැතුව අපේ තියෙන දැනුමත් එක්, ඉංග්‍රීසියම ඒ කොනසේෂණ කිස්සර හට ගෙනියන්න පුළුවන් මොකද එහ පැත්තින්න කෙනා අපි කෞද කියලා දන්නේනෑ විතරක් නෙවෙයි. කස්ටමට වැරදි ෆීඩ් බෑ එකක් දෙන්න බැරි නිසා. අපිට පොඩ්ඩක් වැරදුනත් එත් එක්ක ලැජ්චාවක් බයක් නැතුව. අපි දන්න විදිරි ඉංග්‍රීසියෙන් කතා කරන්න අවස්ථාව අපි හම්බනා. வ ரை ලන්න அනි வாర లට කලින්ට හ තා .